පුද්ගලයෝ සියලු දෙනා පුද්ගලික සවාරිය යනවා පිට රටවල්වල. එතකොට ඩොලර් වලට ප්‍රශ්නයක් නැද්ද රටේ? ඇත්තටම අපි එක්තරා විදිහක අපි ජනාධිපතිතුමා ගියේ මොකටද කියලා මම කියන්න දන්නේ. අපි හැමෝම ආදර්ශයක් දෙන්න ඕනනේ. හරිද? ආදර්ශයක් දෙන්න ඕන වෙන්නේ මේක අපිට නිවාඩු ගන්න කාලයක් නෙවෙයි. මේක අවංකවම මේ තියෙන ප්‍රශ්නය මිනිස්සුත් එක්ක අපි සාකච්ඡා කරලා වාඩි වෙලා මිනිස්සුන්ගේ දුක අපි බෙදා හදා ගන්න කාලයක්. එතකොට තමයි මිනිස්සුන් අතර විශ්වාසයක් ගොඩනැගෙන්නේ. ඒ විශ්වාසය ගොඩනැගීම සඳහා වැඩ කරන්න අපිට තියෙන අවස්ථාවක් වුණත් ඒ අවස්ථාව ඉතාමත්ම කල්පනාවෙන් ඉතාමත්ම සහයෝගයෙන් වැඩකරන අපිට සිද්ධ වෙනවා මිසක් අපිට එහෙම ඇවිද ඇවිද නම් මේක කරන්න බෑ. ඉතින් ආර්ථිකය දැන්ටත් අමාරුයිනේ. ඒ කියන්නේ දැන් කියනවා නම් අපේ රටේ තියෙන්නේ යන්තම් ඩොලර් මිලියන 1500යි කියලා. ඒතරග ලබන අවුරුද්ද වෙනකොට අපිට ගෙවන්න තියෙනවා නම් ඩොලර් බිලියන 5කට වැඩි ණය පමණක්. එතකොට අපිට ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්න තියෙනවා නම් බෙහෙත් තේත් ආනයනය කරන්න අවශ්‍ය නම් උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර ඒ වගේම ඒ වගේ අමුද්‍රව්‍ය කියන්නේ ස්පෙයා පාර්ට්ස් අපිට ගේන්න ඕන නම් සිමෙන්ති ආදී අනිකුත් දේවල් අපිට ගේන්න ඕන නම් ඉතින් අපි කොහොමද රටක් ගෙනියන්නේ? ඉතින් ඒ නිසා අපි ඒක ගෙන්න ගන්න අපේ ක්‍රමවේදය හදන්න ඕනේ. ඉතින් ඒක අපිට කියන්නේ අඩු ගන්න අඩු තාද වෙනකම් මේ ගෑස් වලට මොකද උනේ කියලාත් අපි දන්නේ නැහැ නේ. අපිට අඳුනා විතරනේ ඇහින්නේ. ගෑස් වලට වෙච්ච දේවත් ඒ ගෑස් සමාගමේ කිසිවෙක් කියන්නේ නැ වෙන රටක නම් මෙලාට ගෑස් සමාගමේ ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලේ කංකටි දෙකෙන් අල්ලේ කරලා ඇතුළට දාලා මේ රිමාන්ඩ් කළා. ඉතින් ඒක ඒගොල්ල මුකුත් දන්නේ නැහැ වගේ ඉන්නවා. හරියට අපි දෙයක් දුන්නා වගේ. හරිද? ඉතින් එවැනි තත්ත්වයක් රට යනවා කියන්නේ අරාජකභාවයට පාර කැපීම. එතනම ගෑස් සමාගමේ නිලධාරි අපිට ඇවිල්ලා කියන්න ඕනේ. ෂෙල් සමාගමෙන් අපිට උරුම වුණු ලිට්‍රෝ සමාගමට ක්‍රමවේදයක් තිබුණා ගෑස් සැපයීම සඳහා. තැන් තැන්වල මේ කලාතුරෙන් එකක් දෙකක් එහා මෙහා වෙන්න ඇති. නමුත් පොදුවේ බලනකොට 100%ක් සුරක්ෂිත ගෑස් අපිට ලැබුණානේ. එතකොට දැන් අපිට ගෑස් තියාගෙන ඉන්න බෑ. මොකද අපේ ගෙදර වා ගෑස් වලින් අපි දැන් උයන්නේ නැහැ. මොකද අපිට බෑ අපේ වැඩ කරන මිනිස්සුන් අමාරුවේ දාන්න. ඉතින් එතකොට එවැනි අවිනිශ්චිතතාවයක් නිර්මාණය කරපු මේ අධ්‍යක්ෂක මණ්ඩලයට අනිවාර්යෙන් මේ වෙනකොට මේ අපරාධ චෝදනා එන්න ඕනේනේ. ඒ කිසි දෙයක් එන්නේ නැහැ ඒගොල්ල කතා කරන්නේත් නැහැ. මොනවද කිව්වේ කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙවැනි රටක් මෙතන පාලනයක් වෙන්නේ නැහැනේ. මේකේ තියෙන්නේ වෙනම මොකක් හරි එකක්. ඉතින් ඒ නිසා මේක මහජනයට මහජනයා මේ ගැන කතා කරනවා කිය කතා අපි පන්තිවරු හැට අපේ වගකීමක් තියෙනවා මේ ගැන කතා කරන්න. ඉතින් අපි මම මේ ගැන මුදල් ලැබෙතුමා එක්කත් කතා කරුවා. ඉතින් ඒ නිසා මේ පැහැදිලිව මතක තියාගන්න රටක් ගෙනියනවා නම් රටක නීතිය ආධිපත්‍ය හැමෝටම සාධාරණව තියෙනවා. මං හිතන්නේ 225 ඇත්තනෝ රට පාලනය කරන්නේ ජනාධිපතිවරුන් කැබිනට් මණ්ඩලෙ විතරයිනේ. අනික් අය පාලනය කරන්නේ නැහැනේ. පාර්ලිමේන්තුවේ 50 පස්සේ ඒවා සාකච්ඡා කරලා අත උස්සන එක නේ කරන්නේ නැහැ. ඔහු විරුද්ධ වෙන එක. ඉතින් මට පේන හැටියට මේ ඒ කැබිනට් මණ්ඩලයටත් එහා පැත්තේ තව කවුරු හරි ඉන්නවා වගේ තමයි පේන්නේ. මේක මට වඩා හොඳට බන්දුල ඇවතුමක් කියලා තිබුණා. ඉතින් එතුමාගෙන් තමයි අහන්න ඕනේ. මොකද මම කැබිනට් මණ්ඩලේ නොයන නිසා.